ටෙක්සීඩියාලු ඉගාවිඩර තයිවන් කියලා පිළිගන්න ඔන්න තවත් අලුත් ඉන්ටර්නෙට් මාකට් පාඩමක් අරගන්න තියෙනවා. ඉතින් මේක පැසිව් අර්නින් මෙතඩ් එකක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් පැසිව් අර්නින් මෙතඩ් එක කියන්නේ මොකද්ද? ඒක මම පොඩි උදාහරණයක් විස්තර කරන්න. උගල ෆයිවර් එහෙම නැත්නම් ෆ්‍රීලාන්සර් එහෙම නැත්නම් G2G වගේ වෙබ්සයිට් එකක් ගත්තට පස්සේ එතනදී වෙන්නේ ඔයා ක්ලයන්ට් කෙනෙක් හොයාගෙන ක්ලයන්ට්ගේ ක්ලයන්ට් ඕන කරන සර්විස් එක සපයන එක තමයි ඔයා එතනදී කරන්නේ. ඉතින් එතනදී වෙන්නේ පැසිව් නෙවෙයි ඒක ඇක්ටිව්. ඒ කියන්නේ එවෙලේ එයාට ඕන දේ තමයි ඔයා කරන්න ඕනේ. ඉතින් මේ පැසිව් අර්නින් මෙතඩ් එකක් කියන්නේ මොකද්ද? මේ පැසිව් අර්නින් මෙතඩ් එක කියලා කියන්නේ ඔයා කෙලින්ම ක්ලයන්ට් කෙනෙක් කන්ටැක්ට් කරගෙන එයාගේ වැඩේ කරලා දෙන එක නෙවෙයි. ඒ වෙනුවට කරන්නේ ඔයා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්, ෆිසිකල් ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. ඒක ඔයා ඒක සෙල් කරන එක තමයි වෙන්නේ. ඉතින් එතනදී ඔයා වෙන වෙනම වැඩ කරන්න ඕනේ. හැබැයි මෙතන ෆිසිකල් ප්‍රොඩක්ට් ගැන මම සාමාන්‍යයෙන් කතා කරන අඩුයි. මොකද ෆිසිකල් ප්‍රොඩක්ට් එකදී ආයේ පැසිව් මෙතඩ් එකක් කියලා කියන්නේ මොකද? ඔයාට ඇක්ටිව්ලි එයා දැන් කස්ටමර් කෙනෙක් ඔයා උදාහරණයක් විදිහට 5 එකේ ලංකාවේ මුද්‍රර හරි මොනවා හරි දේවල් විකුණනවා නම් ඔයා ඇක්ටිව්ලි එයාට යවන්න ඕනේ. ඒකෝර ඒක පැසිව් අර්නින් මෙතඩ් එකක් නෙවෙයි. ඔයා පැසිව් අර්නින් මෙතඩ් එකක් කියලා කියන්නේ සාමාන්‍ය ebook selling වගේ කතා කරාම මම ඔයගොල්ලෝ මතකද Amazon Kindle ebook service එක ගැන මම ඔයගොල්ලෝ කියලා දුන්නා. ඉතින් ඒ වගේ දේවල් තමයි ඒ කියන්නේ ඔයගොල්ලෝ ebook කැලියලා Amazon එකට දැම්මට පස්සේ ඒක sales එනවා. ඒක එකපාරව ලියන්න ඕනේ. ඊට පස්සේ කිසිම දෙයක් ඔයා කරන්න ඕනේ නැහැ. ඔයාට තියෙන්නේ සල්ලි ගණන් කරලා වගේ කවුන්ටර් ගන්න කවුන්ටර් ගත්තාම සල්ලි හරියට ආවද කියලා බලන්න විතරයි. ඒ කියන්නේ ඕන කෙනෙක් ඇවිල්ලා ඉන්ටර්නෙට් සර්ච් කරලා වගේ ebook එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ, pay කරලා ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. එහෙම ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාට Amazon එකෙන් Amazon Kindle ebook service එකෙන් ඔයාට කමිෂන් එකක් ගෙවනවා. ඉතින් මේක තමයි passive earning method එක තියෙන සුවිශේෂත්වය. ඉතින් මේ සුවිශේෂී method එක ඔයාට ගැලපෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඔයගොල්ලෝ job එකක් කරන කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා Fiverr වගේ website වල සමහර විට ඔයගොල්ලෝ රෑ වැඩ කරන්න වෙනවා. මොකද ඒකට හේතුව තමයි Fiverr සමහර දේවල් තියෙනවා client කෙනෙක් එවෙලේ කතා කර කර වැඩ කරන්න ඕන දේවල්. ඉතින් මමත් සාමාන්‍යයෙන් Zoom වගේ කෝල් එකක් අරගෙන ඒගොල්ලොත් එක්ක කතා කරලා වැඩ කරනවා. සාමාන්‍යයෙන් ඇමරිකාව වගේ රටක් ගත්තාම එංගලන්තේ, කැනඩා, යුරෝප් කන්ට්‍රි වගේ ගත්තාම ගොඩක් වෙලාවට අපේ රටේ රෑ 12 1 2 වෙනකොට තමයි ඒගොල්ලෝගේ දවල් වෙන්නේ. නිසා ඒ වෙලාවට අපි ඇහැරලා ඉන්නවා. ඒක පොර ජොබ් කරන කටිර ඇත්තට මේක අමාරු වෙන්න පුළුවන්. හැබැයි කැපෝ ඉම තියෙන කට ඒක අමාරු කියලා කියන්නත් බෑ. ඒ නිසා මේ ජොබ් කරන කට්ටියට පැසිව් අනිමිටඩේ ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඒගොල්ලෝගේ විවේකී කාලය. ඒ කියන්නේ ඕගොල්ලන්ට මාසෙකට සාමාන්‍යයෙන් පොය අනිවාඩු වගේ හම්බෙනවා, සා වීකෙන්ඩ්ස් වල අනිවාඩු හම්බෙනවා. ඉතින් මේ වෙලාවල් වලට වාට නිදහසකට වැඩ කරලා ඒ වැඩ කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ පස්සෙ වෙලාවක සාමාන්‍යයෙන් ටික කාලෙකින් බලද්දි ඔයාගේ account වල සල්ලි ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ method එකෙන් passive earning method එකකින් වැඩ කරනවා. ඉතින් මේ passive earning method එක ගැන කතා කරන කලින් TextEditor එකේ පළවෙනි segment එක ගිහිල්ලා අපි බලමු කවුද මේ සතියේ සල්ලි හොයලා TextEditor එකේ text screenshot එකක් වල තියෙන්නේ කියලා. අද බලද්දි හිටියා සුරේෂ් ලක්සිරි කියලා. මට මේ නම හැම වෙලෙම පැටලෙනවා. සුරේෂ් ලක්සිරි කියලා එක්කෙනෙක් මගේ tweet එකට message දාලා තිනවා. ඔන්න යාට ඩිලිවර් කරන්න කියලා. ඔන්න ගොඩාක් පරණ එකක්. 2020 8 වෙනි මාසේ 16 වෙනිදා තමයි ඩිලිවර් කරන්න කියලා තිබිලා තියෙන්නේ. මට ස්ක්‍රීන්ෂොට් එක මම දැක් ගොඩක් කාලෙට පස්සේ මම ට්විටර් එකේ ලොගුනාම එක දැක්කේ. ඉතින් ඔයාට පේනවා ඇති ඕඩර් රිකවර්මන්ට් සබ්මිටඩ් එහෙම ටික තියෙනවා. ඩොලර් 100ක ඕඩරක් එකේ ලංකා මුදල් රුපියල් ඩොලර් 100ක් කියලා කියන්නේ මෙතනින් 120ක් කමිෂන් එක ගත්තම ඩොලර් 80 හැම වෙන්නේ. ඒ කියන්නේ ලංකා මුදල් රුපියල් 16000 විතර මෙයා අර්න් කරලා තියෙනවා එක ඕඩර් එකකින්. ඉතින් මම මගේ අන්තිම වීඩියෝ එක බැලුවොත් ඔයගොල්ලන්ට මතක ඇති ඒ ඩොලර් 80ක් කියලා කියන්නේ ඇත්තටම රුපියල් 16000ක් නෙමෙයි. PayPal Payoneer account එකේ අපිට ඩොලර් 80ක් කියලා කියන්නේ රුපියල් 16000ක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා ට්‍රික් එක කොහොමද මේ සල්ලි වැඩි කරන්නේ කියලා. මේ රුපියල් 16000 රුපියල් 20000කට වඩා වැඩි කරන විදිය මම අන්තිම වීඩියෝ එක කතා කරා. ඉතින් ඔයගොල්ලෝ Payoneer account වල සල්ලි තියෙනවා නම් මගේ මේ වීඩියෝ එක කලින් වීඩියෝ එක අනිවාර්යෙන් channel එක ඉල්ල බලන්න. ඒතනදී මම කියලා දෙනවා කොහොමද ඔයගාව තියෙන සල්ලි වැඩි කරලා හම්බ කරන්න, එහෙම නැත්නම් වැඩි කරලා අතර ගන්න කියලා. හරි, එහෙනම් සුරේෂ් ලක්සිරිට ගොඩක් ස්තුතියි මේ ස්ක්‍රීන්ෂොට් එක අපිට එවුවාට. තව වැඩිපුර දෙයක් කියනවා තරහ වෙන්න එපා ඔයගොල්ලෝ. මම මේ දේවල් හැම දෙයක්ම ඔයගොල්ලෝ වැදගත් වෙන හින්දා කියන්නේ. මේ 5 එකේ මම දැක්කාම මේක ටග් කරලා දැක්කම මට හිතුනේ මේ එක්ස්පෙක්ටඩ් ඩිලිවරි කියලා තියෙනවා 2028 වෙනි මාසේ 16 වෙනිදා ඩිලිවර් කරන්න ඕන කියලා. තව තියෙන්නේ පැය දවස් 1යි පැය 23යි. පැය දවස් 1යි පැය 23යි විනාඩි 56යි තප්පර 50යි. ඒ කියන්නේ 5 එකේ ඇත්තටම ලොකු තරඟයක් තියෙනවා. එනිහා ඒ තරඟෙදී ඔයගොල්ලෝ එක එක විදිහට ඔයගොල්ලෝ ගිග් එක වෙනස් කරන ඔයගොල්ලෝ ඕඩර් සැරි කරගන්න. සමහර කට්ටිය මේ 1-to-1 ෆ්‍රී කියලා දෙනවා. ඩොලර් 20ක ඩොලර් 5ට දෙන්නම් කියනවා. ප්‍රීමියම් පැකේජ් එක අඩුවට දෙන්නම්. ඒ වගේ විශේෂ ක්‍රම පාවිච්චි කරනවා ලෝ බජට් කට්ටියකින් ඉස්සලම රිවිව්ස් ගන්න. ඒක හරියම හොඳයි, ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වැරද්ද කරන්න එපා. මොකද ඔයගොල්ලෝ 5 එකේ ඇඩ්ස් දාද්දි මේ ඇඩ් වල දාන්න එපා. ඩිලිවර් ටයිම් එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ ඔයාගේ වැඩේ දවසක ඩිලිවර් කරනවා, පැය 24 ඩිලිවර් කරනවා වගේ දේවල් දාන්න එපා.
ඒකට හේතු දෙකක් තියෙනවා එකක් තමයි හදිස්සිය හරි වාසනීය වුණොත් හරි ඔයාට ෆෝන් එක චෙක් කරන්න බැරි වුණොත් ඔයා ට්‍රිප් එකක් ගියොත් ඔයා මලගෙදර හදිස්සි මලගෙදර වගේ ගියොත් එීම ඔයාට ඊමේල් චෙක් කරන්න බැරි නෝ ඔඩ එක පාට එක්ස්පයර් වෙනවා ඔයාට නෙගටිව් රිවියු එකක් ගන්නවා ඊට පස්සේ ඔයාට ලෙවල් අප් වෙන්න බැරි වෙනවා ඒක උඩක් කරදරකාරී සිදුවීමක් ඒ කියන්නේ ආපහු කවුන්ට් හදාගෙන උඩක් ප්‍රශ්න ඊට පස්සේ ආපහු කවුන්ට් හදලා ආයෙ පේනිය කවුන්ට් හදන්න ඕනේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න එනවා ඒක account ban වෙන පුළුවන් same IP එකෙන් හදලා දෙන නිසා ඒ වගේ දේවල් කරන්න යන්න එපා ඉතින් ඒ වෙනුවට ගොඩක් දවස් 7ක් 8ක් 10ක් විතර පුළුවන් නම් වැඩිපුර දාලා තියන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඩිලිවර් කරන්න දවසෙන් උනාට ඔයගේ gig එකේ දාන්න එපා දවසෙන් දානවා කියලා. මොකද හදිසි ඕඩර් එකක් ඕල්ඩ් Nokia ආවත් ඕඩර් එකක් ඔයාලා cancellation rate එක ඒ cancellation risk එකක් තියෙන හින්දා ඔයගේ account එක අවධානයෙන් දාන්න එපා. ඒ දෙයත් මතක තියාගෙන ඉස්සරහට යමු. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ passive earning method එකක් ගැන. passive earning method ගැන මම කතා කරද්දී මම ගොඩාක් දේවල් passive earning method ගැන ඔයගොල්ලෝ කතා කරා. e-books ඒ වගේම digital services ඉගෙනන්න පුළුවන්. ඒ වගේම තමයි photos ඉගෙනන්න පුළුවන්. ඉතින් e-books ඉගෙනන Amazon Kindle e-book වගේ site එකක් පාවිච්චි කරලා ඉන්න තව ගොඩාක් websites තියෙනවා. ඊට අමතරව වගේ photos sell කරන නම් ඔයාලට පාවිච්චි කරන Adobe Stock, Shutterstock වගේ website පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි අදත් කතා කරන්නේ මේ photo selling ගැන. ඉතින් මේ photo selling කියද්දි ඔයාට digital camera එකක් DSLR camera එකක් mirrorless camera එකක් GoPro එකක් වගේ තියෙන්න ඕනේ. දැන් ලෝකේ තියෙන හැම ෆෝන් එකක තියෙන කැමරාවක් මගේ ගොඩක් හොඳ quality එක තියෙනවා. මීට අවුරුදු 5කට 7කට 8කට වගේ කලින් මම වීඩියෝ එක කරා නම් මේ වීඩියෝ එක ඔයාලට කියන්න අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකේ හොඳ කැමරා quality එකක් තියෙන්න ඕනේ. මොකද ඔයාට එහෙමත් DSLR එකක් GoPro එකක් තියෙන්න ඕනේ කියලා. දැන් කියන්න දෙයක් නැහැ. මොකද හැම ෆෝන් එකක වගේ ගොඩක් හොඳ quality camera එකක් තියෙනවා. back camera එක විශේෂයෙන්ම මම මේ කතා කරන website එකේ වගේ ෆෝන් එකකින් log වෙලා ඔයාලට සල්ලි වන්න photos upload කරලා සල්ලි වන්න හැකියාව තියෙනවා. ඉතින් අපි website එකට යමු. යන්න කලින් කියන්න තියෙන website එක පෙන්න ගමන් කියලා register වෙන්න යන්න එපා. ඒකට හේතු කීපයක්ම තියෙනවා. මම ඒ දේවල් ඉස්සරහට කියලා දෙන්නම්. මොනවද කියලා? මේ තියෙන alarmy කියන website එක. මේ website එකට අපි account එකක් හදා ගන්න ඕනේ. දැනට මම account එකක් හදාගෙන තියෙන්නේ. ඉතින් ලෝකේ උගුර දන්නවා photo buckets website තියෙනවා. ඒ කියන්නේ photo collection තියෙනවා. ඒ කියන්නේ උදාහරණක් විදියට අපිට මොකක් හරි photo අපි website එකක් හදනවා නම් ඒකට මොනවාරි photos ඕනේ. ඒ කියන්නේ අපි හිතමු village lady කියලා search කරලා ගැමි ගෑනු කෙනෙක්ගේ photo එකක් අපිට හොයාගන්න ඕනේ. ඉතින් අපි කරන්නේ සාමාන්‍යයෙන්ම village lady කියලා search කරනකොට එක එක කට්ටියගේ මේ එක එක ఫోటోస్ ఏనో ఏకేకే వైజింగ్ మేయ గెలవెన్న పోను గెలవెన్న పోను අපිට ඕන එක මෙතෙන් డౌన్లోడ్ කරගන්න පුළුවන් මේ డౌన్లోడ్ කරනවා නම් අපිට ඕනේ දැන් නිකන් డౌన్లోడ్ කරගන්න බෑ මේකට සල්ලි ගෙවන්න ඕනේ වෙබ්සයිට් වලට මොකද ඒ කියන්නේ මේගොල්ලෝ මහන්සිලා මේ ගත්ත ఫోటోస్ එහෙම නිකන් කාටවත් දෙන්නේ නැහැ ඒ නිසා ඒගොල්ලෝගේ වටිනා මහන්සිර වටිනාකමක් දෙන්න ඕන අනිවාර්යෙන් ඒ නිසා මේ දේ වටත් මටත් කරන්න පුළුවන් ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකෙන් කැප්චර් කරපු ලස්සන ఫోటోస్ ඒවා මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න පුළුවන් මම මේ දේ ගැන පොඩි හැඳින්වීමක් කලින් කරා කලින් වීඩියෝ දෙකකම කරා ගොඩක් දුරටම Shutterstock ගැන කතා කරද්දී මම description එකේ links උත් දාන්නම් ඒවට ගිහ ක්ලික් කරලා බලන්න එතනදී මම කියලා දුන්නා මොන වගේ photos ද මේකට අප්ලෝඩ් කරන්න පුළුවන් කියලා ඉතින් ඇත්තටම ඔයාගේ ෆෝන් එකෙන් ගහ photos සමහරට මේ තරම් මෙතනදී මේ screen එකේ පේන තරම් quality photos ඔයාගේ ෆෝන් එකේ නැතුව ඇති හැබැයි සමහරට ඒ වගේ ඊටත් වඩා quality photos තියෙන පුළ ඒ වගේ හොඳ quality photos තියෙන පුළ මොන වුණත් ප්‍රශ්නයක් නැහැ upload කරන්න වැදගත්ම දේ තමයි ඔයගොල්ලෝ දැන් හිතනවා හරිනේ හොඳයි හොඳ වැඩක් මේක මට ලේසියෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් මොකද මම trip ගියේ හැමතැනකම photos capture කරලා මම Facebook එකට upload කරන්න කියලා කිසිම විදිහකින් Facebook එකෙන් ගත්තා මේකට upload කරන්න එපා තේරුමක් නැහැ cancel වෙනවා ඒ කියන්නේ ඒගොල්ලෝ reject කරන photo එක ඒක reason එක තමයි ඔයගොල්ලෝ Facebook එකට upload කරපු photo එක ඒගොල්ලෝ ඒ quality එකම තියාගන්නේ නැහැ ඒගොල්ලෝ database මැනේජ් කරන්න ඕන නිසා ඒගොල්ලෝගේ servers තියාගන්න ඕන නිසා ඒ servers වලදී ඔය upload කරන photo එක download කර upload කරද්දිම quality එක අඩු වෙලා කියන quality ගොඩක් අඩු වෙලා සමහර මෙගාබයිට් 5ක විතර photo එකක් upload කරලා kilobyte 200කට විතර quality අඩු වෙලා තමයි ඒ site එකට upload වෙන නිසා ඔයා බහු download කරද්දිත් ඒ අඩු quality download වෙන්නේ ඒ නිසා Facebook Instagram Twitter ඒ වගේ social media වලට දාපු photos අපහු download කරගෙන upload කරන්න එපා එහෙම නැත්නම් phone එකේ camera roll එකෙන්ම කෙලින්ම එහෙම නැත්නම් ඔයාගේ camera එකේ තියෙන chip එකෙන් copy කරපුව කෙලින්ම මේ site එකට upload කරන්න මේක සාමාන්‍ය විදිහට account එක හදන්න තියෙන්නේ account එක හදලා ඉවරලා අපිට අපේ contributor කෙනෙක් විදිහට තමයි account එක හදන්න ඕනේ ඔයගොල්ලෝ දන්නවද කියලා මම හිතනවා මොකද කලින් video කීපයක මම කතා කරා අපිට බය කෙනෙක් වෙන්න පුළුවන් contributor කෙනෙක් වෙන්න පුළුවන් මෙතන තමයි අපේ dashboard එක තියෙන්නේ ඒ කියන්නේ අපේ photos කීයක් sell වෙනවද මේ දේවල් ගැන මෙතන හැම දෙයක්ම විස්තර තියෙනවා එතකොට දැන් මේ photos upload වුණාම අපිට කීයක් ගෙවනවද ඒක තමයි වැදගත් ප්‍රශ්නේ ඊට කලින් මම කියන්න ඕනේ ඔයගොල්ලෝ photos upload කරද්දී අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි වැදගත් quality photos upload කරන්න ඒ වගේම තමයි මම කලින් කිව්වා Facebook වගේ දේවල් වලින් download කරන්න එපා internet එකේ කොහෙවත් තියෙන දේවල් අරගෙන තමන්ගේ ඔය upload කරන්න එපා මේක reject කරනවා
වෙනුවට ඔයගොල්ලෝ ඒ කියන්නේ හොර වැඩක් ඒක ඇත්තටම අනුන්ගේ ෆොටෝ කරන් තමයි අප්ලෝඩ් කරගන්නේ මගේ මේ ප්‍රශ්න අහලා තිබ්බක් මේම වැරදිද කියලා ඉන්ටර්නෙට් මාකටිං කියලා කියන්නේ ඔයගොල්ලෝ තමයි මැජික් කියන්නේ වෙයි මම එතනින් ඒ දිගට යන්නේ ඒ පාර දිගේ ඒ කියන්නේ මැජික් කියන්නේ වෙයි කියන ඔයගොල්ලෝ තියාගන්න ඒ නිසා ඔයගොල්ලෝගේ මහන්සිය සල්ලි කරන විදිහ තමයි මම මේ කතා කරන්නේ ඒ නිසා අනිවාර්යෙන් හොඳ වග් අප් ගත්ත එනත වගේ ආලෝ ගත්ත ෆොටෝ कैप्चर कर फोटोज मे सैट अपलोड करें इतनी ओवर दंड मित्र बना 270 मिलियन स्टॉक इमेजेस तीन वेक्टर्स वीडियो एंड 360 डिग्री पैनोरमिक इमेजेस 360 इमेजेस वेक्टर्स फोटोशॉप कटीना वेक्टर आर्ट्स पूलना वेक्टर आर्ट्स में एलमी सैटे विकुलना पूलवा इतनी हरिम क्या सरल व्यक्तिने कंट्रीब्यूटर अकाउंट के इमेज अपलोड गिया फोटो मुखा फोटोग्राफी का इल्यूशन का इलास्ट्रेशन का सामान 360 इमेज दिखेम नैक्स करा ये अभी फोटोग्राफी का नैक्स करा नैक्स कर लीजिए मैं अपलोड कर खाली फोटोस तीन ये मैं फोटोस तुना अपलोड कर लीन एक्सेप्टी थैंक फॉर सबमिटिंग युअर सो फोटोस ड्यू टू हाई लेवल ऑफ न्यू कंट्रीब्यूटर्स अपलोडिंग टू एलएमई करंट वेटिंग टाइम कैन बी अप टू 3 weeks सत्य तुम्हारा इन फोटोस अपलोड ඒගොල්ලෝ අප්‍රූව් කරනවා මෙතන ඉතින් හොඳ ක්වොලිටි ෆොටෝස් තුනක් අප්ලෝඩ් කරන්න කියලා මම ඕගොල්ලන්ට ආදරෙන් ඉල්ලා සිටිනවා මොකද එහෙම කරේ නැත්නම් account එකේ reject වෙනවා තාය අප්ලෝඩ් කරන්න හරද වෙනවා ආයෙ දවස් ගානක් බලන් ඉන්න ඕනේ නිසා ක්වොලිටි ෆොටෝස් අප්ලෝඩ් කරන්න we email your results soon as we can يعني ඒගොල්ලෝ චෙක් කරලා මේ ෆොටෝස් ගැලපෙනවද කියලා කෙලින්ම අපිට email එකක් කරනවා ඔගේ ෆොටෝස් approval එක හම්බුණා ඔය ෆොටෝ සෙල් කරන්න පටන් ගන්න කියලා ඉතින් ඒ විදිහට තමයි මේකේ වැඩේ වෙන්නේ ඉතින් කොච්චර මෙච්චර මොනවා කරත්තරන්නේ account එකට ගන්න සල්ලි වයින PayPal අරගෙන PayPal එකෙන් ලෝකේ වටේ අරන් ගිහලා සල්ලි හැම ගන්න ඕන වැඩක් නැහැ ඉතින් ඒ වෙනුවට මේ site එක හරිම ලේසි මම මෙතන ඒගොල්ලෝගේ LM site එකේම link එකක් ඉන්නේ දැන් how to sell live images live new images on LM කියලා දෙනවා ඒගොල්ලෝ site එකේ මෙතන පැහැදිලිව කියලා දෙනවා you can choose how you get paid from the following يعني funds يعني කොහොමද සල්ලි ගෙවන්න ගන්නේ ඔයා කැමති කියලා කොහොමද කියලා funds transfer to your bank account by paypal skill ඒ තුනටම සල්ලි ගන්න පුළුවන් ඒගොල්ලෝ කියලා තිනවා ඩොලර් 50කට වඩා වැඩි වුණොත් තමයි හැම මාසෙම මුලදී we'll pay you at the start හැම මාසෙම මුලදී ඩොලර් 50ක් ඊට වැඩි නම් ඔයා account එකට ඒ කියන්නේ paypal skill එහෙම නැත්නම් bank account එකට transfer කරගන්න හැකියාව තියෙන ඩොලර් 50කට වඩා sales ඇදලා තිනවනේ ඒ කියන්නේ ඒ මාසෙ ඩොලර් 20ක් නම් විතරක් නම් ඔගේ සේල් උනේ ඊගා මාසෙ ඩොලර් 50ක් වුණොත් ඩොලර් 70ම ඊගා මාසෙ මුලදී කෙලින්ම ඔගේ බැංක account එක ගන්න පුළුවන් ඒ විදිහට තමයි සයිට් එක වැඩේ වෙන්නේ. ඔයගොල්ලෝ කියපු කලින් Adobe Stock, Shutterstock වගේවත් අමාරු නෑ. මීට වඩා ලේසි මේකේ ෆොටෝ අප්ලෝඩ් කරලා සල්ලි ගන්න පුළුවන්. මේ අනිවාර්යෙන් ඒ Adobe Stock, Shutterstock එකත් try කරන්න මොකද Adobe Stock කියලා කියන්නේ Shutterstock කියලා කියන්නේ ලෝකේ LME එකකටත් වඩා ලොකු යවංගවම් කොටතරුණා. Adobe Stock, Shutterstock කියලා කියන්නේ LME site රටතර ලොකු sites ඒගොල්ලෝ ෆොටෝ බකට් එක ෆොටෝ ස්ටෝරේජ් එක විතර ලොකුයි ඒ නිසා ඒවා try කරලා මේකේ try කරන්න අනිවාර්යෙන් මේ දෙක තුනෙන් try කරන්න මොකද එකක හරි එක sale එකක් අරගෙන ඉස්සරහට යන්න පුළුවන් හොඳ reviews හම්බෙලා හොඳ ගාණක් ඔයාට හොයා ගන්න අනිවාර්යෙන් හැදෙයි අනිවාර්යෙන් ඔයාගේ online reputation එක හදා ගන්න ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදියට ඔයාගේ phone එක කරන්න කලාත්ම හැක් තියෙන විතරයි ඕනේ ඉතින් මම ඔයගොල්ලෝගෙන් අදරේ ඉල්ලන්නේ හොරර කරන්න යන්න එපා හරියට වැදගත් විදියට අන්තර්ජාලයේ හරි ඔයගොල්ලෝගේ මූණ පේන්නේ නැහැ කියලා අන්තර්ජාලයේ ඔස්සේ හරි වැරදි වැඩ කරන්න යන්න එපා මොකද එහෙම වුණාම ගොඩක් වෙලාවට රටවල් පිටින්ම බ්‍රෑන්ඩ් කරනවා ඊට පස්සේ ඒ රටවල් ලින් account හදන්න බෑ ඒ වගේ ප්‍රශ්න වෙනවා ඒ නිසා ඒක කරන්න යන්න එපා හරි විදියට මම කියලා දුන්න විදියට මේව try කරන්න අනිවාර්යෙන්ම ඔයාලට සල්ලි හොයන්න පුළුවන් වෙයි පිටරට තියෙන ඩොලර් පවුම් වගේ කෝටි ගණක් සල්ලි ලංකාවට ගෙනල්ලා ලංකාව තුන්වෙනි ලෝක රටකින් ඉස්සරහට අරන් යමු ලංකාව දුප්පත් රටකින් පොහොසත් රටකට කරන්න විදේශී විනිමය ගේන රට වෙරුවෙමු ඔයත් මමත් එකතුලා එහෙනම් මොනවාරි ප්‍රශ්න නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ අලුත් වීඩියෝස් බලන්න එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්